නිත්‍ය නපුසක ලිංගයි ඒක වචනයි කියලා කිව්වා. උදාහරණයක් ගත්තොත් එම් හාමුදුරනේ චත්තාරි සත්‍යානි චත්තාරි සත්‍යානි පද දෙක තියෙනවා චත්තාරි සත්‍යානි චත්තාරි සත්‍යානි දැන් හාමුදුරනේ දැන් මම කිව්වා මේක ඇවිල්ලා මේ සමාහාර දිගුවල තියෙන වෙනස මම කිව්වා මේක නිත්‍ය නපුසක ලිංගයි ඒක වචනයි. මට කියන්නකෝ මේ දෙක චත්තාරි සත්‍යානි කියන එක කොහොම සමාස වුණාම ඇදෙන්නේ? චතුසත්‍යං චතුසත්‍යං උදාහරණ දෙයක් චතුසත්‍යං ඊළඟට තයෝ ලෝකෝ තයෝ ලෝකෝ තයෝ ලෝකෝ එතකොට තයෝ ලෝකෝ තිලෝකං 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 හරි ඊළඟට ලියන්න ආදනේ අසමාහාර දිගු අසමාහාර දිගු අසමාහාර දිගු අසමාහාර දිගු අසමාහාර දිගු මේකට ලියා ගන්න ආදනේ මෙහෙම සමාස වූ පදු සමාස sorry සමාස වූ පසු සමාස වූ පසු සමාස වූ පසු අන්දරන් බෝඩ් එකේ චුට්ටක් සමාස වූ පසු අසමාහාර දිග වලට සමාස වූ පසු ලිංග ත්‍රයේ ලිංග ත්‍රයේ ඒ කියන්නේ ලිංග තුනේ පුරුෂ ලිංග වෙන්න පුළුවන් ස්ත්‍රී ලිංග වෙන්න පුළුවන් නපුසක ලිංග වෙන්න පුළුවන් ලිංග ත්‍රයේ ඒක වචන හෝ බහුවචන ඒක වචන හෝ බහුවචන සමාස වූ පසු ඒ සමාස පදය ලිංග ත්‍රයේ ඒක වචන හෝ බහුවචන පදයක් විය හැක පදයක් විය හැක පදයක් විය හැක समास ऊ पशु समास ऊ पशु एम पदय उपांश रियल तीन को मतने एम पदय लिंग त्रये एकवचन हो बहुवचन विय है क एकवचन हो बहुवचन विय है क एकवचन हो बहुवचन विय है क හරි නේද මේකට හම්දුන්නේ උදාහරණ ගත්තොත් එහෙම තයෝ භවා කියන එක තයෝ භවා මේකට තයෝ භවා කියන්නේ මේක දාන්න පුළුවන් තයෝ භවා තිබවා තිබවා ඊළඟට දැන් ඒකෝච සෝ දන්න ඒකෝච දැන් ඒකෝච සෝ දැන් ඔබ හිතලා මේ විග්‍රහ වාක්‍ය අහන්නේ නැහැ විභාගෙට ඒකෝච සෝ දම් සෝ දම් දැන් ඒක ධම්මෝ කිව්වොත් එහෙම ඒක ඇවිල්ලා ඒක ධම්ම ඒක ධම්මෝ කියලා කියන්නේ අසමාහාර දිග ඒක ධම්ම ඒක ධම්ම හරිද? ඔඩි ලියාගන්න දාන්න. ඔව් මේක ලියාගන්න උදාහරණ ලියාගන්න. පණිවිඩේ ඇවිල්ලා තියෙනවා මෙම පාඨමාලාව සංස්කෘත පාලි දැන් උපවාසයලට අහපු
ඇහුවනේ මේ රෙකෝඩින් එවනවද කියලා. මේක තියෙනවා ආමුදුරුව අපේ ඇකඩමියෙන් දාලා තියෙන මැසේජ් එක. මෙම පාඨමාලාවේ සංස්කෘත පාලි රෙකෝඩින් එක අප ආයතන YouTube නාලිකාවට අප්ලෝඩ් කරනවා. අපගේ නාලිකාවට ඇතුළු වී ප්ලේලිස්ට් එකේ ඇත කියලා දාලා තියෙනවා. ඒක උපවාසයට ගිහිල්ලා ඒක බලන්න. මේ මට පොඩි අවස්ථාවක් දෙන්න ඒ පිළිබඳව පැහැදිලි කරන්න. අපේ පොඩි හාමුදුරු සුබෝදාසනක් වේවා, අපේ පඬිතුමහරු සුබෝදාසනක් වේවා. අපිට උන්වහන්සේව හඳුන්වා දෙන්න බැරිුණා. මම එකට විනාඩි දෙකක කාලයක් ගන්නවා. අපේ ආයතනයේ දීර්ඝ කාලයක් පාලි විෂය උසස් පෙළ පාලි විෂය ඉගෙනීම් කටයුතු කරන, ඒ වගේම මාතර සුදර්ශි විද්‍යායතන පිරිවෙනේ ලංකාවේ දැවැන්ත උගතුන් ප්‍රමාණයක් බිහි කරපු විද්‍යායතනයක් හැටියට ශ්‍රී සුදර්ශි මාතර සුදර්ශි විද්‍යායතන පිරිවෙන හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එහි පාලි විෂය පිළිබඳව ආචාර්යවරයා තමයි අපේ ඥානසිරි පණ්ඩිත හාමුදුරුවෝ. උන්වහන්සේ තමයි අපේ ආයතනයේ දැනට අවුරුදු හතරම අපේ ආයතනය ආරම්භ කරලත් අවුරුදු හතරක් වෙනවා. ඒ ආයතන අවුරුදු හතරෙම උන්වහන්සේ තමයි පාලි විෂය සම්බන්ධව ලංකාවටම ඔන්ලයින් ක්‍රමය හරහා අපේ ආයතනය හරහා ඉගෙනීම් කටයුතු කරන්නේ. උන්වහන්සේ දැනට ප්‍රාචීන ආරම්භ පිළිබඳවත් පාලි විෂය ඉගෙනීම් කටයුතු කරන උන්වහන්සේට තියෙන අධික වැඩ කටයුතු නිසා උන්වහන්සේ මධ්‍යම පන්තියෙන් බැහැර කරලා තියෙනවා. මොකද අපි විශේෂයෙන් උන්වහන්සේව තියලා තියෙන්නේ ඒ ලෙවල් පන්තිය සඳහා. ඉතින් උන්වහන්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ පාලි විෂයෙන් උපාධි හදාරලා, ඒ විශේෂයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ හදාරපු, ඒ වගේම ප්‍රාචීන අවසාන රාජකීය පණ්ඩිත තත්ත්වයට පත්වුණු පඬිවරයෙක්. උන්වහන්සේගේ දැනුමෙන් ඔබ වහන්සේලාගේ තියෙන ව්‍යාකරණ ගැටලු සාකච්ඡා කරන්න මේ කාලය ඔබ වහන්සේට දීලා තියෙන්නේ. ඉතින් විශාල දරුවෝ ප්‍රමාණයක් ඉන්නවා, ඒක අපිට සතුටුයි. ආයතනයේ ඉන්න දරුවොත් ඉන්නවා, ඒ වගේම ලියාපදිංචි වුණු දරුවොත් වෙනම ලියාපදිංචි දරුවොත් ඉන්නවා. හැමෝටම උන්වහන්සේගෙන් දැනගෙන අහගෙන මේ පාලි ව්‍යාකරණ සම්බන්ධව තියෙන ගැටලු නිරාකරණය කරගන්න පුළුවන්. ඒක උන්වහන්සේ දක්ෂයෙක් සහ විශේෂයෙන්ම මාතර සුදර්ශි විද්‍යායතන පිරිවෙනේ පාලි විෂය බාරව කටයුතු කරන උන්වහන්සේ. ඒ වගේම දරුවෝ අපේ ආයතනයේ මේ ව්‍යාකරණ පාඨමාලාව සම්පූර්ණයෙන්ම අපි දෙනවා ඔබ වහන්සේලාට YouTube නාලිකාව හරහා. YouTube නාලිකාව හරහා තමයි ලබා දෙන්නේ. මොකද අපිට තියෙන සම්පත් අනුව කැපැසිටි එකක් ලොකු ප්‍රමාණයක් පුරවගෙන ඉන්න බෑ. අපේ අනිත් ක්ලාසස් මාසෙට ක්ලාසස් තියෙනවා 48ක් අපේ ආයතනයේ ප්‍රාචීන මධ්‍යම ඒ උසස් පෙළ ඒ ක්ලාසස් ඔක්කොම තියෙන නිසා දරුවෝ අපිට කැපැසිටි එකේ ලොකු රෙකෝඩින් ප්‍රමාණයක් තියා ඉන්න බැරි නිසා අපි මේක YouTube එකට දෙනවා. මම ඔබ වහන්සේලාට පෙන්නන්නම් කොහොමද YouTube එකට ගිහිල්ලා මෙන්න මෙහෙම අපේ සිග්මා අධ්‍යාපන ආයතනයේ channel එකට ඔබ වහන්සේලා යන්න. channel එකට ගියාට පස්සේ මෙන්න මේ playlist එක, මෙන්න මේ playlist එකට යන්න. playlist එකේ තියෙන දරුවෝ මෙන්න මේ අපි වෙනම playlist එකක් කරලා තියෙන උසස් පෙළ ව්‍යාකරණ පාලි සංග්‍රාමය කියලා. මෙන්න මේ playlist එක ඇතුළට යන්න. නිකන් YouTube එකේ ගැහුවට එන්නේ නැහැ. අපේ sigma online college candy කියලා YouTube එකට ගහලා YouTube එකේ ඇතුළට ගිහිල්ලා ඒකේ තියෙන දරුවෝ මේ playlist කියලා home video shorts playlist කියලා තියෙනවා. මේ playlist එකට ගියාට පස්සේ ඔබ වහන්සේලාට මෙන්න මේ උසස් පෙළ සංස්කෘත ව්‍යාකරණ සංග්‍රාමය කියලා අපි වෙනම ෆෝල්ඩරයක් ඇරලා තියෙනවා. මේකට තමයි හාමුදුරනේ ඔබ වහන්සේලාගේ රෙකෝඩින් දාන්නේ. එතකොට සාමාන්‍යයෙන් පාලි දැන් පැය 3ක් 4ක් පාලි යන නිසා අපි පැයේ වීඩියෝ අප්ලෝඩ් කරනවා. එතකොට අපි ඩේට් එක දෙනවා, ඩේට් එක දානවා. ඩේට් එක දැම්මට පස්සේ එපිසෝඩ් 1 2 3 4 කියලා ඒ විදිහට කඩලා වෙන් කරනවා. කඩලා වෙන් කළා තමයි දාන්නේ. එක දිගටම බල දාන්න අප්ලෝඩ් කරන්න බැරි නිසා. එතකොට දරුවෝ මෙන්න මේ උසස් පෙළ සංස්කෘත ව්‍යාකරණ සංග්‍රාමය කියන එකට තමයි අපි මේක යොමු කරන්නේ. ඔබ වහන්සේලාට තව බලන්න ඕන නම් අපේ ඔබ වහන්සේලා උසස් පෙළ මේ පොදු පරීක්ෂණයේ තියෙන ඔබ වහන්සේලාට ඒව බලන්න අවශ්‍ය නම් ඔබ වහන්සේලාට ගිහිල්ලා යම් දැනුමක් අවශ්‍ය නම්
පාලිවල බුද්ධ ධර්මයේ ඔබ වහන්සේලාට වීඩියෝ ඕන තරම් තියෙනවා බලන්න පුළුවන්කම තියෙනවා හරි ඒ පිළිබඳව ඔබ වහන්සේලාට පැහැදිලි කිරීමක් කරේ එතකොට YouTube එක subscribe කරලා තියාගන්න දරුවෝ එතකොට වීඩියෝ එක upload කරාට පසුව අපි දානවා මොකද සතියක්ම තියෙන නිසා අපිට වීඩියෝ ඉතා ඉක්මනින් YouTube එකට upload කරන දවස් දෙකක් විතර ඇතුළත වීඩියෝ හතරම ඇතුළත් කරන. එතකොට ඔබ වහන්සේලාට බලන්න පුළුවන්. හරි. එතකොට දරුවෝ මෙතන ඉන්නවනම් කවුරු හරි තවම අපේ ආයතනයේ කියන්නේ මේ පාලි ව්‍යාකරණ සංග්‍රහම් ලියාපදිංචි වෙලා නොවිච්ච දරුවෝ ඉන්නවනම් ඒ දරුවන්ට ලැබෙන සතියේ සෙනසුරාදාට පෙර ලියාපදිංචි වෙන්න පුළුවන්. ලියාපදිංචි වෙලා පන්තිට එන්න පුළුවන්. මොකද අද පාලි දවස ප්‍රී එක ප්‍රී දුන්නා. ඒ වගේම සංස්කෘත දවසත් ප්‍රී දුන්නා. ඒ දවස් දෙකේ ප්‍රී පළවෙනි දවස් දෙක තියලා ඔබ වහන්සේලාට මෙතෙන්දන් අපි අරගෙන යනවා මේ පාඨමාලාව. එතකොට මම දැක්කා මේ සංස්කෘත අපි සංජීව මහත්තයාගෙනුත් ඉල්ලලා තිබ්බා ඉල්ලීමක් කරලා තිබ්බා සාහිත්‍යයත් පොඩ්ඩක් සාකච්ඡා කරන්න කියලා. අපි පොඩි හැමදරුවෝ ඔබ වහන්සේලාගේ ඉල්ලීමට අහුම්කම් දෙනවා. මුලින්ම අපි ව්‍යාකරණ ටික කතා කරලා ඉවර වෙලා දැන් අපි මේකේ මේ මූලික බේස් එක තමයි ව්‍යාකරණ කතා කරන එක. ඉන් සංස්කෘත සේරොත් කිව්වා ව්‍යාකරණ ප්‍රමාණයක් යම් ප්‍රමාණයක් තියෙන නිසා ඒ ප්‍රමාණය ඉවර කරලා දවස් තව ඉතුරු වෙන නිසා ඒ දවස් ටිකේ දරුව අපි සාහිත්‍ය ප්‍රශ්න ටිකක් ඔයාලට සාකච්ඡා කරලා දෙන්න සාහිත්‍ය කරුණු ටිකක් සාහිත්‍ය පැත්තට කතා කරලා දෙන්න. පාලි වල කොහොම වෙනවද කියලා දන්නේ නැහැ. තවම පඬිත හඳුරෝ මේක මීටින් එකෙන් අවසන් වුණාට පස්සේ අපිත් එක සාකච්ඡා කරાવી බලපුව පාලි වල කොහොම කොයි තත්ත්වයක කොයි විදිහට තියෙනවද ඔබ වහන්සේලාගේ දැනුම් මට්ටම කොයි වගේ තැනක තියෙනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා දරුවෝ අපි මේක සම්පූර්ණයෙන් බේස් කරන්නේ ව්‍යාකරණ පැත්තට නිසා ඉන්න අනතුරු කාලයක් තිබුණොත් සාහිත්‍ය පැත්ත අපි කතා කරලා දෙන්නම්. එතකොට මින් ඉදිරියට දැන් ලබන සතිය සෙනසුරාදා පන්ති දිනකොට අපි අපේ ප්‍රධාන ගෲප් එකට සංස්කෘත ගෲප් එකට විතරයි සංස්කෘත ලින්ක් එක දෙන්නේ. ඒක ෂෙයා කරන්න එපා දරුවෝ. ඒ වගේම රෙජිස්ටර් නම්බර් එක අනිවාර්යෙන් තියාගන්න. අපි ගාව ඩේටාබේස් එක තියෙනවා. රෙජිස්ටර් නම්බර් එක අනිවාර්යෙන් මේ විදිහට රීනේම් කරගෙන ඉන්න. එතකොට ඔබ හසරට ගැටලුවක් වෙන්න නැත්තම් ක්ලාස් එකෙන් අයින් කරાવી. මොකද එදා දවසට අයින් කරොත් එදා දවසට ඇතුළත් වෙන්න බෑ ක්ලාස් එකට. ඒ Zoom link එකට. ඒ නිසා මේ විදිහට කටයුතු කරන්න සහ මේ මයික් මියුට් කරගෙන පන්ති වල ඉන්න විවේකයක් ඕන නම් විනාඩි 10ක 15ක විවේකයක් හම්දුරුන්ගෙන් ඉල්ල ගන්න. ඉන්න අතුරුව පන්තිය කරගෙන යන්න. හොඳයි පොඩි හැමදෙරු හැමෝටම ජය වේවා. හරි නේද? හැමෝම හොඳට අහගත්ත නේද? හැමදෙරුනේ දැන් එතකොට අපි පාලි පන්තියට එනවනේ සිග්මා එකේ. එතකොට හම්දුනේ පාලි සිග්මේගේ පාලි හාමුදුරන්ගේ පන්තියට එනකොට හාමුදුරන්ගේ ව්‍යාකරණ පන්තියට විතරද අපිට එන්න පුළුවන්? එතකොට ව්‍යාකරණ සංග්‍රාමයේගේ නැත්තම් අනිත් ඒ ව්‍යාකරණ පන්ති වලටත් අපිට යන්න පුළුවන්ද සිග්මේකේ ඇතුළේ ඉන්නේ හින්දා? වෙන ව්‍යාකරණ පොඩි මොකද්ද පොඩි හාමුදුර ප්‍රශ්නේ? හාමුදුරනේ මේ සංස්කෘතත් ව්‍යාකරණ උගන්වනවනේ හාමුදුරනේ. ඔව් එන්න පුළුවන් එන්න පුළුවන්. අපේ ආයතනෙ ඉගෙන ගන්න දරුවෝ 24ද 25ද ප්‍රාචීනද ආරම්භද මධ්‍යම අදාළ නැහැ. ඔබ වහන්සේලාට මේ ව්‍යාකරණට ඇවිල්ලා ඉගෙන ගන්න ඕන නම් ආයතනෙ ඇතුලේ අපේ රෙජිස්ටර් නම්බර් එකක් තියෙනවනේ. ආයතනෙ ලියාපදින් ජුනු රෙජිස්ටර් නම්බර් තියෙනවනේ. අන්න ඒ දරුවන්ට මේ ඕන ක්ලාස් එකේ එන්න පුළුවන්. අපි ඔබ වහන්සේලාගේ ක්ලාස් තුන ක්ලාස් ඔක්කොටම ලින්ක් එක දෙනවා ඒ දවසට. එහෙමයි හැමෝටම. ඔබ වහන්සේලාගේ මේ හඳුරන්නේ නැත්නම් කියලා නෑ අපි ඈ. අනිත් හඳුනේ මට තාම ආවේ නෑ. පොත් ටික ආවේ නෑ තාම. හා දරු අදෙයි ඈ. අදෙයි වට අදෙයි අදෙයි. මොකද අපි දාලා තියෙන්නේ ඔක්කොම ටික දාලා තියෙන්නේ. ගොඩක් දරුවන්ට ඔක්කොම ගිහිලා තියෙන්නේ. අද අද අනිවාර්යෙන් මේ ඔබ වහන්සේට. ආවේ නැත්තම් කතා කරන්න මට. අර පිටි අඩු එක හඳුරන්නේ ඒක සම්පූර්ණ වේද කරාද? මොකද දරුව? මේ පිටුවගයක් අඩුවෙන් තිබ්බා පාලියේ නෝට් එකේ. මේ ආමුදුරනේ මේ මේ ආමුදුරන්ගේ පිටු අඩුව ප්‍රශ්නයක් තිබුණලු ටියුට් දෙකක තුනක. ඔව්. එතකොට ඒ පිටු ටික මට එවන්න කියලා කිව්වා. මම තාම ටියුට් එක වංශයට දාලා නැති හින්දා මම ඒක ඉවෙනේ මම කියන්න තමයි හිටියේ. එතකොට මේ අමාර පිටු අඩුවේ කියන්නේ මේ ගියා තුන්වෙනි ටියුට් එකේද පොඩි ආමුදුරෝ?
පළවෙනි ටියුට් එකේ හාමුදුරනේ හා හා පළවෙනි ටියුට් ආ ඒක ගැට් වර්ක් ඔබ වහන්සේ මට ඒක කම්ප්ලයින් කරාද හාමුදුරනේ අපේ ඥානසිරි හාමුදුරන් තමයි ඒ පුතේ ඒ ගැටලු තියෙනවා නම් හාමුදුරන් කම්ප්ලයින් කරන්න පුළුවන් ආයතන කම්ප්ලයින් කරන්න එතකොට ඔයාලට අලුත් ටියුට් එකක් එවනම් ප්‍රින්ටින් මිස්ටික් වලදී ඒ වගේ ප්‍රශ්න වෙනවා එතකොට අපි නැවත අලුත් ටියුට් එකක් ඒ දරුවන්ට යවනවා ඈ අපි හැමදේම සමහරවිට ප්‍රින්ටින් කරන කට්ටිය අතින් පොඩ පොඩ මිස්ටේක් වෙනවා එතකොට කොළමාරු වෙනවා සමහර මේ ඊයේ පෙරේදා මේ පවර් පේස් ටිකක් විතරක්ම ගිහිල්ලා තිබ්බ පොඩි හඳුරු කරේට ඒ කියන්නේ අර එක ගොඩේ තිබිලා එහෙමම කවර් පේජ් ටික විතරක් ටියුට් කවර් විතරක් ගිහිල්ලා තිබුණා ඒ පොඩි හඳුරු කතා කරලා කිව්වා කවර් ටික විතරයි හඳුරුනේ ඇවිල්ලා තියෙන්නේ කියලා මම බලද්දී මම හොයනවා මෙහෙ හැමතැනම මෙතන ප්‍රින්ට් කරන මනුස්සයන්ට බයිනවා කො මේ කවර් ටික කියලා බලද්දී කවර් ටික ගිහිල්ලා මං හිතුවේ කවර් ඉවර වෙලා කියලා බලද්දී කවර් ටික යවලා මේ ඒ පොඩි හඳුරුන්ට ඔන්න එහෙම ප්‍රශ්න වෙනවා ආයෙත් මේ කට්ටිය වැඩ කරක් දන්නේ නැද්ද ඉතින් මේ ඒ නිසා දරුවෝ මේ ඔයා මෙහෙම තියෙනවා නම් කම්ප්ලේන් කරන්න ආයතනෙට මට කියන්න ඒතර අලුත් ටියුට් එකක් එවන්න නන්ද හරි හඳුරන හරි මම ආදම කියන්න හරි 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 එහෙනම් අපි පටන් ගමු නේද හරි හඳුරන අවසාන කරේ කොතන දානද හාමුදුරුවනි කරේ මේ අසමහර දිගුකේ ඒකෝචසෝ ධම්මෝ කි උදාහරණ දී. ආ ඒකෝචසෝ ධම්මෝ ඒක ධම්මෝ. හරි. ඊළඟට හාමුදුරනේ අපි ඊළඟ එක අපි මෙහෙම ලියාගමුකෝ. ඊළඟට ලියාගන්නකො හාමුදුරනේ තප්පුරිස සමාසය. තප්පුරිස සමාසය. තප්පුරිස සමාසය. තප්පුරිස සමාසය. මේකත් මෙහෙම ලියා ගන්න අඤ්ඤපදත්තේසු සෝරි වැරදුනා අමාදයෝ පරපදේහි යනුවෙන් අමාදයෝ පරපදේහි යනුවෙන් මෙම සමාසය හඳුන්වනු ලබයි අමාදයෝ පරපදේහි යනුවෙන් මෙම සමාසය හඳුන්වනු ලබයි අමාදයෝ පරපදේහි යනුවෙන් මෙම සමාසය හඳුන්වනු ලබයි සිංහල භාෂාවේ විභක්ති සමාසයේ අනුවෙන් හඳුන්වන්නේ මෙම සමාසයයි සිංහල භාෂාවේ විභක්ති සමාසයේ අනුවෙන් හඳුන්වන්නේ මෙම සමාසයයි ඒකට ලියා ගන්න අං ආදයෝ යනුවෙන් හඳුන්වන්නේ අං ආදයෝ යනුවෙන් හඳුන්වන්නේ ලියන්න අං ආදයෝ යනුවෙන් හඳුන්වන්නේ සීයෝ සී දැම්ම ගමාවක් දැම්ම යෝ දැම්ම See you. See you. මේක හන්ද තප්පුරුෂ නේද? Yo. Oh. See you. Am you. Nahi. Sana. Ismahi. Sana. ඉස්මින් සු හරිද යන විභක්ති ප්‍රත්‍ය අතරේ යන විභක්ති ප්‍රත්‍ය අතරේ
අඤ්ඤන විභක්ති ප්‍රත්‍ය දක්වන ဒုတိယා විභක්තියේ සිට ဒုတိယා විභක්තියේ සිට මොකක්ද අහගරනේ අන්තිමට කිව්වේ අඤ්ඤන විභක්ති ප්‍රත්‍ය දක්වන ဒုတိယා විභක්තියේ සිට ဒုတိယා විභක්තියේ සිට සිත අනිත් සියලු විභක්ති පදයක් මුලට යෙදී සිත අන් සියලු විභක්ති පදයක් මුලට යෙදී මෙම සමාසයේ නිර්මාණය වේ මෙම සමාසයේ නිර්මාණය වේ මේකේ හාමුදුරනේ දැන් අපිට දැන් මේකේ සමාසයේ දැන් අපි මුළු මේකේ ප්‍රභේද ඔක්කොම ටික කතා කරොත් එහෙම හාමුදුරනේ උදාහරණ දෙද අපිට ඇත්තටම මේක කරන්න වෙලාවක් නැති වෙනවා හොඳේ ඒ නිසා මේකේ අපි අදාළ එක මේක මතක තියාගන්නකෝ මේක තමයි පොයින්ට් එක දැන් මේකේ මේකේ තව ඕන්න තව එකක් ලියා ගන්නකෝ මේම සමාසයට ප්‍රථම විභක්තිය අයත් වන්නේ නැත මෙම සමාසයට ප්‍රථම පඨම විභක්තිය අයත් වන්නේ නැත පඨම විභක්තිය අයත් වන්නේ නැත හරිද හරි. එතකොට හඳුනේ මේකේ දැන් පඨමාය භක්ති, ဒုတိယාය භක්ති, තප්පුර සමාසය, තතියාය භක්ති, තප්පුර සමාසය, ඊළඟට චතුත්ථී භක්ති, තප්පුර සමාසය, පංචමී භක්ති, තප්පුර සමාසය, ෂට්ඨී භක්ති, තප්පුර සමාසය, සප්තමී භක්ති, තප්පුර සමාසය කියලා තියෙනවා. එතකොට මේක අපිට හඳුනේ දැන් ඔබ වහන්සේලාට මේක මේ ටික දීලා ඒක හඳුන්වන්න ඕන වෙයිද? ඕනේ නැහැ හඳුනු මේ විස්තර ඉබ්බාම ඇති. විස්තරේ තිබ්බම ඇතිනේ හරි ඊළඟට ලියාගෙන හදන්නේ ද්වන්ද සමාසය හලෝ ඔව් තප්පුරි සමාසයේ උදාහරණ දෙක තුනක් දෙන්න වේ හා උදාහරණ දෙක තුනක් දෙන්න හාඳුරනේ විභක්ති වල උදාහරණ දෙක හැම විභක්තියටම උදාහරණ දෙන්නද කියලාද කියන්නේ නෑ නෑ හැම විභක්තියකම ඕනේ එකක් විතර විමන යටි හරි ලියන්නකෝ ဒုတိය විභක්තියට හැමෝන්නේ ගාමං ගතෝ ගාම ගතෝ ဒုတိය විභක්තිය ඕන නම් දානවා ဒုတိය විභක්තිය හරි ගාමං ගත ඉක්මනට ලියන්න ඉක්මනට ලියන්න මට එක එක හරි අඩුම ධර්මෙන් මහා වංශේවත් අද සමාස පද ටික ඉවර කරන්න මහා වංශේවත් සමාස පද ටික කරන්න ඕනි මට ඒකයි මම ටක් ගන්න මේ ගාමං ගතෝ ගාමංගතෝ ගාමගතෝ ဒုတိယයි භක්තිය තතියයි භක්තියට එකක් ලියන්න බුද්දේන දේසිතෝ දැන් තතියයි භක්තිය තමයි ඊට පස්සේ බුද්දේන දේසිතෝ බුද්ධ දේසිතෝ තතියයි භක්තියට හරි ඊළඟට චතුත්ථී භක්තියට චතුත්ථී භක්තියට ලියා ගන්න කටිනාය දුස්සං කටින දුස්සං නැත්නම් කටිනස්ස දුස්සං කටින දුස්සං කටිනේට රෙදි කටිනස්ස දුස්සං කටින දුස්සං නැත්නම් සංගස්ස බත්තං සංග බත්තං සංගස්ස දැන් චතුත්ථී භක්තියෙන් හඳුන්වන්නේ හැමදේම සම්පදාන්නේ චතුත්ථීනේ ඒ කියන්නේ දීමනාව ලබන පුද්ගලයා වදන්නේ චතුත්ථී භක්තියෙන්නේ ඒකනේ අපි කියන්නේ ඉමාය සාලාය නිසින්නස්ස බුද්ධ ප්‍රමුඛස්ස සකලස්ස භික්ඛු සංගස්ස දේම කියන්නේ චතුත්ථී භක්තියේ දීමනාව ලබන පුද්ගලයා තමයි චතුත්ථී භක්තියෙන් යොදන්නේ එතකොට සංගස්ස බත්තං සංඝයාට දෙන බත් නැත්නම් දාණය සංඝ බත්තං සංඝ බත්තං ඊළඟට පංචමී විභක්තිය කියන්නේ හැමදේම අපාදානේ පංචමී. ඒ කියන්නේ
පංචමේ විභක්තෙන් හාමුදුරනේ කියවෙන්නේ යම් කිසි තැනක යම් කිසි ස්ථීර දෙයක් තිබිලා ඒක හාමුදුරනේ වෙන් වෙලා යනවා නම් යම් කිසි තැනක යම් කිසි දෙයක් ස්ථීරව තිබිලා ඒක වෙන් වෙලා යනවා නම් මෙන්න මේ ස්ථීර වෙච්ච තැන හඳුන්වන්නේ පංචමේ විභක්තිය. අපි දන්න පොඩි කාලේ නම් ඉගෙන ගත්තේ අපි රුක්කම්මා පලම් පදති. ඕකමනේ හාමුදුරනේ එක වාසෙ ඉඳන් අපිට කියලා දුන්නේ රුක්කම්මා පලම් පදති. ඊට වැඩි එකෙන් මලක් කියලා දුන්නේ අපිට කියලා දුන්නේ රුක්කම්මා පලම් පදති. ඒක තමයි කිව්වේ. ඈ දැන් ගහෙන් ගෙඩිය වැටේ. ගහේ තිබුච්ච ගෙඩිය පිවට වැටේ. ඈ දැන් පීඩම්මා පදති. පීඩම්මා පදති. මොකද පීඩම්මා පදති කියන්නේ? පුටුවෙන් වැටේ. පුටුවෙන් වැටේ. පුටුවෙන් වැටේ. ඈ එතකොට මේ දැන් මේකට ලියා ගන්න හන්දනේ මෙහෙම එකක්. දැන් රුක්කග්ග පතිතෝ රුක්කග්ග පතිතෝ රුක්කග්ග පතිතෝ දැන් දැන් මේක අපිට දානවා රුක්කග්ග පතිතෝ රුක්කග්ගා පතිතෝ. ඒ කියන්නේ ගසේ අගින් වැටුණු රුක්කග්ග පතිතෝ රුක්කග්ග පතිතෝ උදාහරණයක් ඈ. තව ඕනනම් දාන්න පුළුවන් මේකේ බියවීමේ අර්ථයක් තියෙන අපදාන එකේ. ඉතින් චෝරස්මා බයං චෝර බයං. චෝර බයං කියන එක අපදාන අර්ථේ. චෝර බයං. සීහස්මා බයං සීහ බයං. සිංහයාගෙන් ඇතිවන බිය. සීහ බයං. චතුත්ති නේද හඳුන්නේ? නෑ පංචමි. පංචමි නේද මම කතා කරන්නේ? ඔව් අඳුර. හරි. ඊළඟට චට්ටි හැමදෙන්නේ චට්ටි කියලා කියන්නේ අපි දන්නවා අයතිය අයතිය හැඟවීමේ පදේ. ඒ කියන්නේ මම පොත්තකම් මම පොත්තකම් මේ පොත්තකම් නේ මගේ පොත ඈ තව තුයන් තේතුම් මං ඔබගේ චත්තිපතේ අයතිය ගන්න ඔබගේ පුතා තව පුත්තෝ තව පුත්තෝ ඈ තුයන් පුත්තෝ ඈ තව තුයන් තේ පුත්තෝ තව තුයන් තේතුම් මං කුම්මාකං එමනේ අර අර කියන්නේ වර්ණගෙන. එතකොට දැන් දැන් හම්බුනේ දැන් අපි දන්නකො බුදුරජාණන් වහන්සේගේ වචනය ජිනස්ස වචන ජින වචන බුදුරජාණන් වහන්සේගේ වචනේ ජින වචන අයිතිය හැඟවන වචනේ කාගේද? ජිනස්ස ජිනේන්ද්‍රයන් වහන්සේගේ. එහෙනම් ජිනස්ස වචන ජින වචන ඊළඟට බුද්දස්ස ශාවකෝ බුද්ධ ශාවකෝ බුද්දස්ස ශාවකෝ බුද්ධ ශාවකෝ ඊළඟට ඊළඟට හඳුන්නේ සත්තමේ විභක්තිය. සත්තමේ විභක්තිය සත්තමේ විභක්තියෙන් හඳුන්වන්නේ හඳුන්නේ ආධාර අර්ථය. ආධාර අර්ථය ඒ කියන්නේ දැන් ආධාරය මොකක් හරි දෙයකට ආධාර වෙනවා කියමුකෝ. දැන් අපි හිතමුකෝ බික්කෝ පින්ඩාය ගාමේ චරිතේ. බික්කෝ පින්ඩාය ගාමේ චරිතේ භික්ෂුන් වහන්සේ මොකටද ගමේ යන්නේ? පින්ඩාය පින්දු පිනිස ගාමේ කොහෙද යන්නේ? ගමේ. ගම ආධාර වුණා මේ භික්ෂුන් වහන්සේට පින්ඩ පාත යන්න. ගාමේ ගාමේ සත්තමේ විභක්තිය. පැහැදිලි නේද? ඔබ වහන්සේලාට ඒක අපේ කියනවා. ඔබ වහන්සේලාට තේරෙනව නේද මේවා? මට කියන්නේ මොකද්ද? සත්තමේ විභක්තිය කියලා කියන්නේ හැමදේම මොකක් හරි තියන්න ආධාර වුණා. දැන් හිතන්නකෝ මේක දැන් මේ පොතක් තියෙනවා ඈ පොතක් තියෙනවා මෙන්න මේ පොත දැන් කොහෙද තියෙන්නේ හැමදේම? නැත්තම් මොකද වෙන්නේ? දැන් මේ පොත තියන්න ආධාර උනේ මොකද්ද? අත. දැන් ආවදනේ මේක දැන් අත නැත්තම් මොකද වෙන්නේ? ආධාරකේ නැති උනේ මොකද වෙන්නේ? හි මත උඩ
පොත ඩවුන් නේ හඳුනේ බිමනේ දැන් හිතන්නකෝ මේ අත ගම කියලා හිතන්නකෝ දැන් අපි හිතමුකෝ මේක මේ අත ගම ගමක් ගම කියලා ගම දැන් ගම ගමේ මේ වික්ෂුන් වහන්සේ කියන්නකෝ හැසිරෙනවා ගමේ ගම උඩ තමයි මේ යන්නේ ගමේ ගම ආධාර වුණා මේ වික්ෂුන් වහන්සේට පින්ඩ පාතයන් හරිද ගම නැත්තම් මොකද වෙන්නේ යන්න වෙන්නේ නැහැ පින්ඩ පාත නැහැ නේ යන්න වෙන්නේ නැහැ නේ මයික් එක මියුට් කරගන්න හතර ඊළඟට දැන් වහන්සේට තේරුණාද දැන් දැන් හිතන්නකෝ අහං පීඨේ නිසීදාමි මම පුටුවේ ඉඳගනිමි දැන් මට ඉඳගන්න ආධාර උනේ මොකද්ද පුටුව පුටුව දැන් පුටුව නැති වුණා නම් මට බිමනේ ඉඳගන්න වෙන්නේ ඒ කියන්නේ පුටුවේ පුටුව මට ආධාර වුණා ඉඳගන්න නේද එතකොට දැන් මෙන්න මේ ආධාරාර්ථය කියන්නේ ඒක දැන් මේකේ සත්ත්වේ භක්ති ප්‍රයෝග වල හැමරේ තව ගොඩාක් තියෙනවා කතා කරන්න ඕනනම් දැන් හිතන්නකෝ ගොඩකින් යමක් වෙන් කර ගන්න ඕනේ ඒකත් සත්ත්වේ භක්තිය ඒ තරම් දුරට යන්න ඕනේ අපි ඒක මේ කියන්නේ මේකේ ගොඩාක් තියෙනවා අපි අදාළ එක විතරක් කතා කරමු දැන් හිතන්නකෝ දැන් ගොඩකින් යමක් වෙන් කර ගන්නවා කියලා කියන්නේ මේ ශිෂ්‍යයන් අතර පඤ්ඤානන්ද දක්ෂයි ශිස්සේසු පඤ්ඤානන්දෝ කෝවිදු දැන් ශිස්සේසු කිව්වහම ශිස්සේසු ශිෂ්‍යයන් අතර ශිස්සේසු පඤ්ඤානන්දෝ කෝවිදු පා ශිෂ්‍යයන් අතර පඤ්ඤානන්ද දස්සයි දක්ෂයි දැන් උපවහන්සේලාගේ තියෙනවා උපවහන්සේලාට මතකදන් උපවහන්සේලාගේ අර අර මහාවංශේ තියෙනවා හාමුදුනේ මෙන්න මෙහෙම එකක් අර සහෝදරයින් අතර දේවානම් පියතිස්ස ඇවිල්ලා මේ 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 පුඤ්ඤ පඤ්ඤාදිකෝ අහූ කියලා එකක් තිබ්බ නේද මතකද ඔව් තියෙනවා මොකද්ද හඳුන්නේ ඒකේ ගාථාවේ මොකද්ද මට මතක නැහැ මොකද්ද ඒ ගාථාව ඒ ගාථාව කොහොමද එන්නේ සහෝදරයින් අතර සබ්බස මොකද්ද දේවානම් පිදිසෝ පඤ්ඤෝ පුඤ්ඤ පඤ්ඤාදිකෝ අහු පුඤ්ඤ පඤ්ඤාදිකෝ අහු එතකොට ඒක ඒක කොහොමද ඒක තියෙන්නේ කොහොමද එන්නේ මේ පොතේ සබ්බ බාහිතේ ස්මෘති විසුතෝ ဒුතියෝ සුතෝ කොහොමද තියෙන්නේ මොකද කිව්වේ දේවානම් පිය තිස්සෝති විසුතෝ ဒුතියෝ සුතෝ තේසු බාතුසු සබ්බේසු අන්න බලන්න ඔය එතන තියෙන්නේ එතන බලන්නකෝ හරිද තේසු බාතුසු සබ්බේසු දැන් ඒව හඳුනේ මේ ව්‍යාකරණ කතා කරනකොට අපිට තියෙන මේ කතා කරන ඉගෙන ගන්නම ඕනේ තේසු බාතුසු සබ්බේසු තේසු බාතුසු සබ්බේසු සම්බේසු පුඤ්ඤ පඤ්ඤාදිකෝ අහු බලන්නකෝ පුඤ්ඤ පඤ්ඤාදිකෝ අහු දැන් මෙතන කියන්නේ හැමදෙන්නේ මෙහෙම එකන්නේ තේසු ඒ සහෝදරයින් ඒ සියලු සහෝදරයින් අතර පිනෙනුයි ප්‍රඥාවෙනුයි අධික කිය කවුද දේවානම් පියතිස්සෝ දේවානම් පියතිස්සෝ පියතිස්සෝ එහෙනම් සත්ත්වේ විභක්තිය භාවිතා කරනවා ගොඩකින් එකක් වෙන් කරගන්න ගොඩකින් එකක් වෙන් කරගන්න සත්ත්වේ විභක්තිය භාවිතා කරනවා ඒ සහෝදරයින් අතර දේවානම් පියතිස්ස දේවානම් පියතිස්සෝ පිනළුයි ප්‍රඥාවනේ අධික විය මේක තේරුණාද දැන් සත්‍ය භක්තිය භාවිතයෙන් මේ වගේ ගොඩාක් තියෙනවා හඳුනේ ඒවා ඇත්තටම මේ මේ අපි මේකේ කතා කරමු සත්‍ය භක්තිය දක්පුර සමාසයට ලියා ගන්න උදාහරණ මෙහෙම ලියා ගන්න වනේ පුරිසෝ වන කුරිසෝ නැත්නම් මෙහෙම ලියන්න මෙහෙම ගාමේ සූකරෝ ගාම සූකරෝ ගාමේ සූකරෝ ගාම සූකරෝ ගාම සූකරෝ ආයෙ පාර කියන්න පුළුවන් ද
गामे सूकरो गाम सूकरो गमे ऊरा गाम सूकरो गाम सूकरो हरिद हरे अमरो हरे हरे ये लगे काफ़ी आप मुझे मतलब ने एक मिनट में आमु बाउ द्वंद्व समासे द्वंद्व समासे मैं कर लिया करना आप ने नामानं समुच्चयो द्वंद्व यानुवेन मेमा समासे हैंडिंबे नामानं समुच्चयो द्वंद्व यानुवेन मेमा समासे हैंडिंबे मेमा समासे नामानं समुच्चयो द्वंद्व यानुवेन मेमा समासे हैंडिंबे मेम समासये पद वेन्वी अत्ते पद वेन्वी अत्ते च यन निपातेनि च यन निपातेनि च यन निपातेनि च वेन्वी මොකද්ද पद मेम समासे पद वेन्वी अत्ते ते च यन निपातेनि हरि हम हरिद हरि हम मेम समासे कोटस देखकी मेम समासे कोटस देखकी एक समाहार द्वंद देख इतरीतर योग द्वंद एक समाहार द्वंद देख इतरीतर योग द्वंद एक समाहार द्वंद इतरी इतर योग द्वंद एना समाहार दिगुवल दीने के मतमाय मेतनक दीनेस අනිවාර්යයෙන්ම සමාස වුණාට පස්සේ සමාස පදය නিত্য නපුසක ලිංගයයි නিত্য නපුසක ලිංගයයි ඒකවචනයි ඒකවචනයි සමාහාර ද්වන්දවල නিত্য නපු පදය සමාස පදය ඇවිල්ලා නিত্য නපුසක ලිංගයයි ඒකවචනයි හරිද ලියගෙන දාන්න ඔව් ලියන්න 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 नित्य नपुंसक लिंग एक वचन है 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 हरी इलंगट हामदुने असमाहार द्वंदवल असमाहार द्वंदवल हामदुरुने मेक में दिगु समासे समाहार दिगु कीने के ते मेक में नहीं था हामदुरुने असमाहार द्वंदने में इतरी इतरी योग द्वंदने ओह हामदुने एक में दिगु समासे कथा करने के में एक ने अरके दिगु वाला संख्या वाचे पद याग्नि මෙතන තියෙන ච කියන නිපාතය. පැහැදිලිද? එහෙමයි. එතකොට ච කියන නිපාතය මෙතන තියෙන. අතරකේ තියෙන්නේ දැන් කලින් එකේ තිබ්බේ හඳුන්නේ සංඛ්‍යා වාචී පදයක් මුලට යෙදিলা කියලා එහෙම එකක්. ඒතර සංඛ්‍යා වාචී පදයක් මුලට යෙදিলা ඒ සමාසයේ නපුසක ලිංගය ඒකයි. සමහර කියන වචන දෙකම එකයි. මෙතන මේ ඉතරි ඉතර යෝග ද්වන්ද කියලා ඊළඟ එක තියෙන. ඊළඟ එක හඳුන්නේ ඉතරි ඉතර යෝග ද්වන්ද. इतरीतर योग द्वंद
හාමුදුරුව පළවෙනියකට උදාහරණයක් දෙනවද සමහර දොන් දෙකට? මේකට උදාහරණයක් අපි ලියාගමු මෙහෙම. ලියාගන්න මෙහෙම. මුකංච නාසිකාච මුකංච නාසිකම් මුකං කියලා කියන්නේ මේ කටනේ මුකේන සෝරි මුකං කියලා මුහුණටත් කියනනේ. එතකොට මේ මුකංච නාසිකාච මුහුණද නහයද කියලා වගේනේ. එතකොට මුක නාසිකා මුක නාසිකං මුක නාසිකං නපුසකලින් ගයි ඒක වෙන්නේ මුක නාසිකා. හරි හරි අඳුර ඊළඟට ඉතරි ඉතරි යෝග දන්ද මේකට හාමුදුරනේ ලියා ගන්න. මේක ලියා ගන්න මෙහෙම. පදේ සමාස වූ පසු පදේ සමාස වූ පසු පදේ සමාස වූ පසු මේක මතක තියාගන්න. පදේ සමාස වූ පසු නিত্য බහුවචන විය යුතුය. නিত্য බහුවචන විය යුතුය. දැන් මේක තේරුම් ගන්න ඕන එක. දැන් මේ වගේ එකට හාමුදුරනේ දැන් අපි දැම්මොත් මේක. දැන් හිතන්නකෝ මාතාච පිතාච. මාතාච පිතාච. හරි. මාතාච පිතාච කියන එක සමාස වුණාම හාමුදුරනේ මොකක්ද දෙන වචනේ? මාතා පිතර. මාතා පිතරෝ. පිතරෝ කියන එක ඒක වචන කරුවයි. බහුවචන. මට කියන්නේ මාතා පිතරෝ කියන එක හඳුනන ඒක වචනද බහුවචනද? බහුවචන. කොහොමද වර්ණගෙන්නේ? පිතා. කොහොමද වර්ණගෙන්නේ? මාතා පිතරා. පිතා පිතර. පිතා පිතරෝ හේමිත පිතා පිතරෝ පිතනම් පිතරේ පිතරෝ නේ. පිතු පිතුනෝ පිතුස පිතරානම් පිතානම් පිතුනම්. එහෙමනේ වර්ණගෙන්නේ. පිතරෝ කියන්නේ බහුවචනයි. පිතරෝ බහුවචනයි. පිතා පිතරෝ බහුවචනයි. එහෙනම් බලන්න මාතාච පිතාච. එහෙනම් මේ මාතා කියන්නේ ඒක වචන මෙතනදී. පිතා කියන්නේ ඒක වචනේ. හැබැයි සමාද වුණාට පස්සේ බහුවචනයි. මාතා පිතරෝ. උදාහරණයකට ලියාගන්න. දැන් තව එකක්. සමනාච බ්‍රාහ්මනාච සමන බ්‍රාහ්මනා. සමනාච බ්‍රාහ්මනාච සමන බ්‍රාහ්මනා. සමන බ්‍රාහ්මණ සමන බ්‍රාහ්මණ හරිද? හරි අඳුර. හරි. ඊළඟට හාමුදුනේ අපි ලියමු හිමරටම බෞබ්බේහි සමාසය. බෞබ්බේහි සමාසය. මේක ලියන්නේ ඉක්මනට. අඤ්ඤ පදත්තේසු බෞබ්බේහි යනුමේ අඤ්ඤ පදත්තේසු අඤ්ඤ පදත්තේසු බෞබ්බේහි යනුමේ අඤ්ඤ පදත්තේසු බෞබ්බේහි යනුමේ අඤ්ඤ පදත්තේසු බෞබ්බේහි යනුමේ සමාස වීමට සෝරි මෙහෙම ලියමු. අඤ්ඤ පදත්තේසු බෞබ්බේහි යන කොටකින් නේ. අඤ්ඤ පදත්තේසු බෞබ්බේහි යනුමෙන් සමාස පදවල අර්ථය හැර. සමාස පදවල අර්ථය හැර. සමාස පදවල අර්ථය හැර. සමාස පදවල අර්ථය හැර. වෙනමම අර්ථයක් වෙනම අර්ථයක් මෙම සමාසයේ තුලින් දැකගත හැක. මෙම සමාසයේ තුලින් දැකගත හැක. හරිද? හරි හම්දුර. මේකෙත් හම්දුරනේ මෙහෙම තියෙනවා. හරිද? අපි ඒකත් ලියාගමු. මෙම සමාසයේ විවිධ ප්‍රභේද දැකගත හැක.
ඒව සමාසෙ එකටම කියන්නේ අඳුරු ඈ ඒ ලියුප එකටම ලියන්නේ ඔබ නැත්නම් වෙනම ඔව් ඒතන ඒකට ලිවත් කමන්නේ විවිධ ප්‍රභේද දෙක ගත හැක මෙම සමාසයේ විවිධ ප්‍රභේද දෙක ගත හැක විවිධ ප්‍රභේද දෙක ගත හැක මෙම සමාසයේ විවිධ ප්‍රභේද දෙක ගත හැක මේකත් ලියන්න හම්බුනේ ဒုတိය විභක්තියේ සිට සත්තමේ විභක්තිය දක්වා ဒုတိය විභක්තියේ සිට සත්තමේ විභක්තිය දක්වා විභක්තිවල මෙම සමාසයේ සිදුවේ විභක්තිවල මෙම සමාසයේ සිදුවේ විභක්තිවල මෙම සමාසයේ සිදුවේ හරිද හරි හරි දැන් ආමුදුනේ දැන් උපවාසයලද මෙහෙම පාඩම කරගෙන යනකොට උපවාසයලට නිකන් අර එනවා නිකන් ඈනුම් යනවා කම්මැලි නෑ නෑ හඳුනන්නේ නෑ මේකක් වෙනවද සමහර වෙලාවට නිදිමත ඉන්නයි රෑට පාඩම් කරලා මහන්සි වෙලා උපවාසයලට නිදිමත අය ඉන්නවා පන්ති ඒ කියන්නේ ප්‍රශ්නයක් වුණා හාමුදුරනේ මම ඉක්මනට මේක හදාගන්නගේ දැන් හරි නේද? දැන් හරිනේ? හරි හරි. ඔකේ. හරි. හරි කමන්නේ. ඒ කියන්නේ දැන් උපවාසලගේ විභාගේ දැන් ළඟ ළඟ මේ නේද පොඩ්ඩක් බැහැලම් වැඩ කරන්න. මේ ඒකට මහන්සි වෙන්න ඕනේ. ඒ හින්දා කම්මැලි කම නිදිමත හැමදේම එන්න පුළුවන් නේද? ලෝකේ ජයග්‍රහණය කරන මිනිස්සුන්ට ආම්දුන්නේ උත්සාහය තියෙන්න ඕනි උනන්දුව තියෙන්න ඕනි කැපකිරීම තියෙන්න ඕනි ඊළඟට හොඳ බුද්ධි ශක්තියක් තියෙන්න ඕනි තමන්ට ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනි එතකොට පුළුවන් තමන්ගේ අරමුණු වලට යන්න හරි මේකට හාමුදුරනේ අපි උදාහරණ තුනක් විතර මම උදාහරණයක් දාමුකෝ අපි මෙහෙම ලියන්න විජිතමාරෝ විජිතමාරෝ කියලා කියන්නේ ඒ සමාස පදේ හඳුනේ දැන් විජිතමාරෝ විජිත කියලා කියන්නේ දින්නා මාරෝ කියලා කියන්නේ මාර්යා හැබැයි විජිතමාරෝ කියලා කියනවා බුදුහාමුදුරන්ට වෙනම අර්ථයක් එන්නේ මේ පද දෙකේ තියෙන අර්ථය නෙමෙයි එන්නේ වෙනම අර්ථයක් වෙන්නේ බුදුරජාණන් වහන්සේට විජිතමාරෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ හරිද තේරුම් ලියා ගන්න ඕනද මාරු ඔබවහන්සේලාට පැහැදිලි නැත්නම් ලියාගන්න විජිතමාරෝ බුදුරජාණන් වහන්සේ ඊළඟට තව එකක් අපි දාමු කීනාසවා
කීනාසව සේකලා කියන්නේ කාටද කීනාසව කියන්නේ රහතන් වහන්සේලා රහතන් වහන්සේලාට කීනාසව දස බල කියලා කියන්නේ දස බල හරියටම හරි දස බල දැන් දස බල කිව්වම අපිට හිතා ගන්න පුළුවන් මේක ඇවිල්ලා සංඛ්‍යා කුප්පෝ දිගු සංඛ්‍යා වාචී පද යන්නේ මුලට එදිනේ හැබැයි දස බල කියන්නේ බුදුහාමුදුරන්ට කියන නම දස බල හරි ලියන්න අවසාන මේක අව්‍ය ඊ භාව සමාසය අව්‍ය ඊ භාව සමාසය අව්‍යී භව සමාසය මේක ලියන්න ආවදනි උපසග්ග නිපාත පුබ්බකෝ අව්‍යී භවෝ යනුවෙන් උපසග්ග නිපාත පුබ්බකෝ අව්‍යී භවෝ යනුවෙන් උපසග්ග නිපාත පුබ්බකෝ අව්‍යී භවෝ යනුවෙන් උපසග්ග නිපාත පුබ්බකෝ අව්‍යී භාවෝ යනුවෙන් උපසග්ග නිපාත පුබ්බකෝ අව්‍යී භාවෝ යනුවෙන් උපසග්ග නිපාත පුබ්බකෝ අව්‍යී භාවෝ යනුවෙන් උපසර්ග පදයක් හෝ නිපාත පදයක් උපසර්ග පදයක් හෝ නිපාත පදයක් නිපාත පදයක් මුලට යෙදී මෙම සමාසය නිර්මාණය වේ මෙම සමාසය නිර්මාණය වේ මෙම සමාසයේ නිර්මාණය වේ මෙම සමාසයේ නිර්මාණය වේ හරිද හරි හරි අදලෝ උදාහරණේ උපනගරම් කියන්නේ මොකටද හඳුන්නේ? උපනගරම් කියන්නේ නගරයේ ප්‍රධාන නගරයේ ඇතුළත නගරයේ ළඟ උපනගරම්. ඊළඟට අන්වද්ද මාසං. එතකොට අන්වද්ද මාසං කියලා කියන්නේ මේකේ පදේ වෙන් කරපුවාම එන්නේ අද්ද මාසං අනු කියන්නේ උපසර්ගයක් අද්ද මාසං අනු අඩමසක් ඇවෑමෙන් කියලානේ කියන්නේ අඩමසක් කියලානේ එතකොට අන්වද්ද මාසං කියලා කියන්නේ අන්වද්ද මාසං හරිද අදි ශීලං කියන එක ගන්න පුළුවන් නේද අදි ශීලං උතේ ගන්න බෑ අදි ශීලං කියන එක ප ආදී නිපාත කුප්ප පද කම්මදාර සමාසය හරිද ලිව්වද? හරි. හරි. දැන් හාමුදුරුවනේ දැන් අපි කෙලින්ම යමු. දැන් අපි අවසානයේ දැන් සමාස පද ටික කතා කරලා තියෙන්නේ. අපිට තියෙන්නේ හාමුදුරනේ යන්න. ලියන්න ඔබ වහන්සේලා මහා වංශයට අදාළ සමාස පද. මහා වංශයට අදාළ සමාස පද. මොකද හඳුරන්නේ
महावंशेट अदाल समास पद देंग मालग महावंशे तीन पुट बान फलवी गाता महावंशेट अदाल समास पद हरिद फलवी गाता हांगे तत्सत्ये तत्सुतो मुटसी वोति विस्तो स्वर्ण पालिया पुत्तो रज्जो रज्ज मनाकुला मेन गाता මේකේ මේක සමාස පද තියෙනවද නෑ අඳුරු මේක සමාස පද නෑ දෙවෙනි එක ගන්නවා මහා මේක වනුයාන නාමා ඔව් මහා මේක වනුයාන නාමානුග ගුණෝදිතා නාමා නාමානුග ගුණෝදිතා පළකුප්ප තරූපේතං සෝරාජා පා කාරේ සුබ මේක තියෙනවද තියෙනනේ නාමානු ගණන මේක තියෙනවා මේක තියෙනවා මහා මේක වනුයානං කියලා තියෙනවා ලියන්න මහා මේක වනුයානං පළවෙනියටම අපිට හම්බුණ සමාස පදේ මහා මේක වනුයානං දැන් මහා මේක වනුයානං කියනකොට හාමුදුන්නේ මේක කියන්නේ වැහි බලාකුලක් ගැනනේ කියන්නේ වැහි බලාකුණක් ගැනද කියන්නේ එතකොට මේක අයිති වෙන්නේ මොන සමාසයටද කර්මදා උපම උපම මොකද සමාසය මොන මොන සමාසයටද අයිති වෙන්නේ ආධාර විභක් ඒක දාන නෑ නෑ විභක්ති සමාසෙත් නෙමෙයි මේක අයිති වෙන්නේ මේක කම්මදාර සමාසෙරදී ලියා ගන්න හම්බුනේ මේක ඇවිල්ලා විශේෂණ උපපද කම්මදාර සමාසය ආන්දරේ මොකද කිවි මහා මේක වනුයාන විශේෂණ උපපද කම්මදාර සමාසය उपवासेंद හැබැයි උපවාසයලා ලියා ගන්නකොට දැන් අපි පාන්තියේ ලියා ගන්නකොට උපවාසයලා ලියා ගන්න විශේෂණ කුබ්බපද කම්මදාර සමාසය. විභාගයේදී උපවාසයලගේ ඇතුලේ වහන්නේ නැහැ. හරිද? නාමානු ගුණෝදිතා. නාමා නාමානු ගුණෝදිතා. නාමානුග ගුණෝදිතං නාම ඒක එන්නේ නැහැ පළපුප්ප තරූපේතං අන්න පළපුප්ප තරූපේතං දැන් පළපුප්ප තරූප කියුවාම ආමුදුනේ පලංච පුප්පංච තනුංච මොකද්ද සමාසය ද්වන්ද ද්වන්ද සමාසය දැන් දැන් අපි දන්නවනේ පලංච පුප්පංච තරුංච පළපුප්ප තරූප පළපුප්ප තරූ දීර්ඝ වෙලාදී दीर्घ विला तरु तरु तरवे वर्णगे वर्णगे तरुण गसने पलपुप तरु समास पदे पलपुप तरुण पलपुप तरु ऐना द्वंद समास मुखद प्रभेदे इतर इतर योग इतर इतर योग द्वंद इतर इतर योग द्वंद पलपुप तरु ඉතරි ඉතරි යෝගද වන්ද පොඩ්ඩක් හඳුන්නේ ඒක තවපාරක් විස්තර කරන්න පුළුවන්ද ඒ කියන්නේ මෙහෙමනේ ඉතරි ඉතරි යෝගද වන්ද කියලා ඔබ මම දුන්නේ දැන් මෙහෙමනේ
පලංච මේක තියෙන හැම පලංච කුප්පංච කුප්පංච තරුංච තරුංච මේක තමයි හැමදේ පල කුප්ප තරු කියලා හැදිලා තියෙන්නේ පල කුප්ප තරු පල කුප්ප තරු එහෙනම් මේක ඇවිල්ලා බහුවචනයි මේක ද්වන්ද සමාසයේ බව ඇත්ත මේක ද්වන්ද සමාසයේ මේක ඇවිල්ලා බහුවචනයි එතකොට මේක බහුවචන පලකුප්ප තරු පලකුප්ප තරු කියලා කියන්නේ මේක ඉතරි ඉතර යෝග ද්වන්ද වලට අයිති එකක් ඉතරි ඉතර යෝග ද්වන්ද කියලා කියන්නේ හැමදේම ඔබ වහන්සේලා දන්නවා සමාසවන පද දෙකේ දැන් සමාසවන පද දෙකේ සමාස වුණාට පස්සේ සමාස පදයේ ඇවිල්ල මේක බහුවචනයි නම් මේක බහුවචනයි නම් බහුවචනයි නම් ඉතර ඉතර යෝග ගන්ධ වලට අයිති පැහැදිලිද පැහැදිලි ආවර ඔව් සම්පූර්ණයෙන්ම බහුවචන නේද මොකද්ද ආන්ද්‍ර පොතේ නම් තියෙනවා ආන්ද්‍ර තප්පුරිස සමාස විදියේ කරණ විභක්ති අර්ථයට ගැනෙන සමාස පදයක් බවටද පත් වේ කිය. මොන පොතේ තියෙන්නේ? මේ පාලි පාඨ සරණිය. දැන් මේක හම්බුනේ දැන් නියමම අර්ථය ඔබ වහන්සේලා මේක මෙහෙම ලියා ගන්න. නියමම අර්ථය තමයි පලංච කුප්පංච තරුංච කියලා කියන්නේ දැන් මේක පදේ වෙන් කරපුවාම එන්නේ එමනේ එතකොට පලංච කුප්පංච තරුංච පලකුප්ප තරු ගෙවුවාම දැන් මේක බහුවචනයි මේක බහුවචනයි හරිද එතකොට මේක එන්නේ හැමදෙන්නේ ද්වන්ද සමාස වලට තමයි මේක අයිති වෙන්නේ ද්වන්ද සමාස වල ඉතර ඉතර යෝග ද්වන්ද වලට තමයි මේක අයිති වෙන්නේ ඉතර ඉතර යෝග ද්වන්ද වලට තමයි මේක අයිති වෙන්නේ හරිද හරි හඳුනේ හරි ඊළඟට දැන් බලන්න දැන් ඊළඟ ගාත මහා මේඝ වනුයානං නාමාගුණ ගුණෝ නාමානුග ගුණෝදිතං පලකුප්ප තරූපේතං සෝරාජාකාරී සුභං හරි ඒකෙත් හරි ඊළඟට උයානට් ආනගහනේ මහා මේඝෝ අකාලජෝ පාවසිතේන උයාන මහා මේඝ වනං අහු මේක තමයි තියෙන්නේ දැන් එතන බලන්න උයානට් ආනගහනේ මේක සමාස පදයක්ද උයාන ඨාන ගහණය කියන එක සමාස පදයක්ද නෑ හැමදේ නෑ ඒක සමාය උයන් පිබ ගන්නා දවසේ මහා මේගෝ කියන එක මහා මේගෝ සමාස පදයක් මොකද්ද සමාස පදේ විශේෂණ පුබ්බ විශේෂණ පුබ්බ පද කම්මදාර සමාසය ලියන්න මහා මේගෝ විශේෂණ පුබ්බ පද කම්මදාර සමාසය මහා මේඝෝ විශේෂණ පුබ්බ පද කම්මදාර සමාසය මහා මේඝෝ කියන එක විශේෂණ පුබ්බ පද කම්මදාර සමාසය හරි මහා මේඝෝ ඊළඟට හාමුදුරනේ උයානට්ටාන ගහන එක එන්නේ නැද්ද නෑ ඒක එන්නේ ඒක සමාස පදයක් නෙමෙයි ඒක දැන් එතකොට දැන් මහා මේඝෝ අකාලජෝ කියන එක සමාසපදයක් අකාලජෝ කියලා කියන්නේ හැමදේට දැන් මහා මෙවුනා උයන දැන් මහා මෙවුනා උයන මුටසීව රජතුමාන මේක හදන්නේ මුටසීව රජතුමා මහා මෙවුනාවට මහා මෙවුනාව කියලා නම දාලා තියෙන්නේ අකාලජෝ මහා මේඝෝ අකාලේ හටගත්ත මහා වර්ෂාවක් වැස්සෙහිඳ කියනවනේ ඒ කියන්නේ මේ වහින්න හිතලවත් නැහැ වහින්න හිතලවත් නැහැ අකාලේ හටගත්ත මහා වර්ෂාවක් වැස්සව
එකන අකාල ජෝකයන පදය අකාල ජෝකයන පදය වෙන්කරපුහාම එන්නේ අකාලයේ ජාතෝ කියලා අකාලයේ ජාතු අකාලයේ ජාතු එන අකාලයේ ජේ හටගත්ත මේක ඇවිල්ලා මොන සමාසයක්ද තප්පුරිස සමාස මේක තප්පුරිස සමාස පදයක් ඒ කියන්නේ මේක අකාල ජෝ කියන එක තප්පුරිස සමාසයි අකාලේ කියන එකේ විභක්තිය ඇවිල්ලා සත්තමී විභක්තිය එහෙනම් සත්තමී විභක්ති තප්පුරිස සමාස පදයකි සත්තමී විභක්ති තප්පුරිස සමාස පදයකි මම පන්තියේ 10 10යි 15ට මම නතර කරන්න නේද? හා හා දු 10යි 15ට නතර ගන්න අපි ඊළඟ දවසේ සම්පූර්ණ සමාස පද ටික ඔක්කොම කතා කරමු. හරි. අකාලජෝ. ඊළඟට අකාලජෝ මහාමේගෝ උයාන ඨානගානේ මාමේගෝ අකාලජෝ පාවසිතේන උයාන මහාමේග වනං අහු එතනක් තියෙන මහාමේග වනං කියන්නේ ආයෙ නැවත ලියන්න ඕනේ නෑ ඒක හරිද හරි ඊළඟට සට්ටිවස්සානි මුටසීවෝ රාජා රජ්‍ය මකාරයි අනුරාධපුරවරේ ලංකා ගෝධනේ සුපේ මොකද්ද මෙතන තියෙන සමාස පද අසමහාර දිගු සට්ටිවස්සානි අසමහාර දිගු හාඳුර ලංකා බෝධනේ සුභයි කියන එකයි තියෙන්නේ දැන් හාමුදුරේ ලංකා බෝධනේ සුභයි දැන් මම ඔබ වහන්සේලාට උගන්වලා තියෙනවා නේද අවධාර්ම උපගත කම්මදාර සමාසය කියලා මේ ලංකා බෝධනේ කියන එකේ තේරුම තමයි හාමුදුරනේ ලංකාව නම් වූ ලංකාව ශ්‍රීකාන්තාවක් නා ලංකාව සමාන කරනවා කාන්තාවකට ලංකාවු ඒව වදනේ කියලානේ කියන්නේ ලංකාවු ඒව වදනේ ලංකාවු ඒව වදනේ ඒ කියන්නේ හාමුදුරනේ ලංකාව කියන්නේ ශ්‍රීකාන්තවගේ මුහුණ මයිලු අනුරාධපුර නගරය අවධාරණය කරනවා එහෙනම් මම කව අවධාරණ උපද කම්මදාර සමාසය මොකද්ද කරන්නේ ඒව කියන නිපාතය අයින් කරලා පද දෙක සෙට් කරනවා ලංකා බෝධනේ එහෙනම් මේක ඇවිල්ලා අවධාරණ පුබ්බ පද කම්මදාර සමාස පදයකි ලංකා බෝධනේ අවධාරණ හරිද හරිද හරි හාමුදුරනි සැති වෙලා තින්න කට්ටියට හරි ඊළඟ ගාතාව දස පුත්තා දසා හේසුන් අඤ්ඤමඤ්ඤ හිතේසනෝ දුවේ දීතා චානුකුලා කුලානුච්චවි කාහු දැන් බලන්න දස පුත්තා දසා හේසුන් තියෙනවද දසා හේසුන් කියන්නේ තියෙනවනේ නෑ 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 ඒක සමාස පදයක් නෙමෙයි ඒක සමාස පදයක් යන්නේ මෙතන සම්ධි පදයක් තියෙනවා දසා හේසුන් දීගම් පරස්වර දීර්ඝ සම්ධිය අඤ්ඤමඤ්ඤ හිතේසිනෝ එතනක් තියෙනවද මෙතන සම්ධි පදයක් තියෙනේ අඤ්ඤං අඤ්ඤ හිතේසිනෝ අඤ්ඤමඤ්ඤ හිතේසිනෝ දුවේ දීතා චානුකූලා එතන තියෙනවද දීතා නෑ නෑ දීතා කියන එකේ මේක නෙමෙයි දීතා කියන්නේ නාම පදයක් අනුරූප ඡේ අනුකූලා චානුකූලා ඡේ අනුකූලා චානුකූලා
ඒ කියන්නේ මේ සල්ලි පදයනේ දුවේ දීතන් අනුකූලා කියලා කියන්නේ හඳුනේ එතනත් නෑ ච අනුකූලා චානුකූලා පරස්පර දීර්ඝ සන්ධියක් එතන තියෙන්නේ එහෙම එකක් නෙමෙයි දුවේ දීතන් චානුකූලා කුලානුච්චවිකා අහු කුලානුච්චවිකා කියන එක මොකද කුලානුච්චවිකා කියන එක කුලානුච්චවිකා කියන එක හඳුනේ කුලේ අනුච්චවිකා කියන එක තමයි කුලානුච්චවිකා කියලා කියන්නේ එනම් කුලේ කියන පදය ඇවිල්ලා සත්තමේ විභක්ති පදය මේක සත්තමේ විභක්ති සත්තමේ විභක්ති පදය කුලේ අනුච්චවිකා කුලානුච්චවිකා එනම් සත්තමේ විභක්ති තප්පුරිස සමාස පදයකි කුලානුච්චවිකා සත්තමේ විභක්ති තප්පුරිස සමාස පදයකි ुण्यपन्यादिकोहु मेके बलान देवाणप्येति विस्सुतो द्वितीयो सुतो इधर दीन द्वितीयो सुतो एम गान वे द्वितीयो सुतो एम एम इन्ने द्वितीयो सुतो द्वितीयो कियन्ने एक वचने सुतो कियन्ने एक वचने खरी अपिट समास में इतना करन्न वे तीन विधि अपि बलान्ने द्वितीयो कियन्ने देकड සුතෝ කියලා කියන්නේ පුත්‍රයා දෙවන පුත්‍රයා පුඤ්ඤ පඤ්ඤාදීක ඔව් පුඤ්ඤ පඤ්ඤාදීකෝ කියන කාමුනේ සමාස පදයක් ඒ කියන්නේ පිනෙනින් පිනෙන් පිනෙනුයි පිනද ප්‍රඥාවද පුඤ්ඤ පඤ්ඤාදීකෝ පිනෙනුයි ප්‍රඥාවෙනුයි කියන කෙනේ පුඤ්ඤංච පඤ්ඤාච පුඤ්ඤංච පඤ්ඤංච පුඤ්ඤංච පඤ්ඤංච පුඤ්ඤ පඤ්ඤා පුඤ්ඤ පඤ්ඤා එහෙනම් මේක එන්නේ සමහාර ද්වන්ද සමහාර ද්වන්ද සමාස පදයකින් දැන් අපිට දැන් දැන් සමහාර ද්වන්ද වලට අයිති එක ඇත්ත හරිද දැන් මෙතන හැබැයි හාමුදුරනේ මෙතන මේ මහා වංශයට අනුව පුඤ්ඤ පඤ්ඤාදී කෝ කියලා කියන්නේ කාටද? පෙර පින් නැති. ඒ කියන්නේ මේ පුඤ්ඤ පඤ්ඤාදී කෝ කියන්නේ මෙතන නාම පදයක් මෙතන තියෙන්නේ. පුඤ්ඤ පිනෙනුයි හා ප්‍රඥාවෙනුයි අධික තැනත්තා කියලා කියන්නේ. එතකොට කාටද මේ කියන්නේ? දේවානම් පිට. දේවානම් පිට. එහෙම ගත්තොත් එහෙම හාමුදුරනේ මේක ඇවිල්ලා කම්ම මේ මේ විශේෂණ කුරුස සමාසයටත් මේකේ පොඩි අයිතියක් තියෙනවා දැන් හිතන්න මෙහෙම මෙන්න මෙහෙම දැන් බහුබීමේ නිවේද හඳුන දැන් 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 පුඤ්ඤ පඤ්ඤා කියන එක ගත්තොත් එහෙම පුඤ්ඤ පඤ්ඤා sorry බහුබී නෙමෙයි හඳුනේ පුඤ්ඤ පඤ්ඤා කියන එක ගත්තොත් එහෙම පුඤ්ඤ පඤ්ඤා පුඤ්ඤංච පඤ්ඤාච පඤ්ඤංච පුඤ්ඤ පඤ්ඤං ඒක ඇවිල්ලා දැන් සමාහාර ද්වන්ද සමාස පදයක් කියලා මං කිව්වනේ සමාහාර ද්වන්ද හැබැයි මේක මෙහෙම ගත්තොත් පුඤ්ඤ පඤ්ඤාණං අධිකෝ එහෙම ගන්නත් පුළුවන් මේක පුඤ්ඤ පඤ්ඤාණං අධිකෝ කිව්වොත් එහෙනම් මෙතන තියෙන්නේ විභක්ති පදයක් පැහැදිලිද නැහැ පැහැදිලි නැද්ද ඒ කියන්නේ අඳුර පෙරපින් නැත්තන්ට වගේද මේ ඒ කියන්නේ මෙහෙමයි හවද පඤ්ඤාදීකෝ පඤ්ඤා නං අධිකෝ කියලා කියන්නේ පෙර ඔව් ඒ කියන්නේ මෙහෙමයි
පුඤ්ඤ පඤ්ඤාණං කියලා කියන්නේ පිනෙන්නුයි ප්‍රඥාවන්ගෙන් පිනෙන්, ඒ කියන්නේ මේක ඇවිල්ලා චට්ටේ විභක්ති බහුවචනයයි. අයිතිය හැඟවීමේ පදය. පිනෙන්නුයි ප්‍රඥාවන්ගේ අධික, ඒ කියන්නේ ගොඩක් කියන එක අර්ථය එන්නේ මේක. එතකොට පුඤ්ඤ පඤ්ඤාණං අධිකෝ. ඒ කියන්නේ මට මේක මේ කොහොමද ඒක සිංහලේ තේරුම ගන්න කිය. ඒ කියන්නේ පුඤ්ඤ පඤ්ඤාණං පිනෙන් සහ ප්‍රඥාවන්ගෙන් යුක්ත අයගේ අයගේ එහෙම ගත්තොත් එහෙම මේක එහෙමත් ලියා ගන්න. පුඤ්ඤ පඤ්ඤාණං අධිකෝ කියලා තිබ්බොත් එහෙම පුඤ්ඤ පඤ්ඤාණං චට්ඨේ භක්ති බහුවචනේ චට්ඨේ විභක්ති තත්පුරිස සමාස පදය. පැහැදිලිද? මොකද හඳුනන? චට්ඨේ විභක්ති තත්පුරිස සමාස පදයටත් මේක ආයිති. පුඤ්ඤ පඤ්ඤාණං අධිකෝ. ආඳුරනේ. ඔව්. ඉස්සලාර මේ ද්වන්ද එකට නේද ඔක් ගන්නවා කිව්වේ මේ. ඔව් ඉස්සෙල්ලා ඇවිල්ලා සමාහාර ද්වන්ද වලට අයිති පදයක්. හරිද? ඔබ වහන්සේලා අහන්නේ මේක සමාහාර ද්වන්දද ඉතර ඉතර යෝග ද්වන්දද? ඔබ වහන්සේලා අහනවා නම් අහන්නේ මොකද්ද සමාසේ ද්වන්ද නන් ද්වන්ද? එහෙම අමාරුවෙන් අමාරු විදියට දාහන්නේ නැහැ ඔබ වහන්සේලාගේ. ආඳුරනේ. ඔව්. ආඳුරනේ පස්සේ කිව්ව මොකද්ද? මොන සමාසෙලා ඇති කියලාද? චට්ඨේ විභක්ති තප්පුරිස සමාස පදයක්. ආඳුරනේ දැන් නවත්තනවද? දැන් නතර කරනවා ආඳුරනේ. අපි ඊළඟ දවසේ පටන් ගමු ආයේ සමාස පද ටික සම්පූර්ණයෙන් විවර කරලා සන්ධි පද ටිකට යමු අපි පාඩම. මං අදාළ අර ටියුට් එක මං ඔබ වහන්සේලාට මං ඒක ඇකඩමියට කතා කරලා මං ඒක හැකේ ඉක්මනට ඔබ වහන්සේලාට ඒක එවන්නම්. මොකද අපි ඒක පොඩ්ඩක් අහලා බලන්න ඕනේ කොහමද ඒක යවනවද කියලා. ඒක හැමෝටම හම් වෙනවා නෑ නත්තම් ඇතුළේ ඉන්න අය විතරද? නැහැ නැහැ නැහැ. අපි මං ඒක කතා කරලා මං කොහොම හරි ඔබ වහන්සේලාට එවන්න සලස්සන්නම් ඒකේ සමාස නෝට් එකේ ඒක ඔබ වහන්සේලා බලන්න. ඒකේ විස්තරාත්මකව තියෙනවා ඒව පොටස් ටික බෙදලා දක්වලා තියෙනවා. එහෙනම් ඔබ වහන්සේලාට අද මේ ඔබ වහන්සේලා මෙතන ඉන්නවද ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ නැති, ඒ කියන්නේ අපේ ඇකඩමියේ ඉගෙන ගන්න නැතිව පිට ඉන්න අය ඉන්නවද? ඔව්. ඔව් හා. ඔව්. ඔබ වහන්සේලා දැන් මේ මේ අන කරගෙන යන ක්‍රමය ඔබ වහන්සේලාට පැහැදිලිව තේරෙනවද? සම්බන්ධ වෙන්න රෙකෝඩින් එක විතරක් බලන්න තියන්න එපා. මොකද එහෙම වුණොත් එහෙම අප්පිරියයි ඒක බලන්න එපා වෙනවනේ ඇත්තටම. මේ අර තමන් කරන ටයිම් එකේ කරන වැරෙන්න ආයි වෙන වෙනම බල බල හදාගන්න ඇත්තටම අමාරුයි. රෙකෝඩින් බලනකොට ඒක වෙන්නේ නැහැ. මේක එක දිගට පන්ති ඉන්නකොට ඔබ වහන්සේලාට දැන් තේරෙනවා විභාගෙ ළඟයි. ඒ හින්දා දැන් වැඩ කරන්න ඕනේ. දැන් ඉක්මනට ඉක්මනට ව්‍යාකරණ ටික හදා ගන්න ඕනේ, සාහිත්‍ය ටික හදා ගන්න ඕනේ. දැන් අර සංස්කෘත සර්ට සාහිත්‍ය ටික හදා ගන්න කියලා කියන්නේ ඔබ වහන්සේලාට මම මෙහෙම බල කරන්නේ නැහැ. ඔබ වහන්සේලාට එහෙම කාට හරි ගැටලුවක් ආවොත් මට සාහිත්‍ය කොටස කරන්න පුළුවන් කිසිම කේස් එකක් නැහැ. හරි. මේ සාහිත්‍ය කොටස කරමු හඳුරු ව්‍යාකරණ ටික ඉවර කරලා. ටයිම් එක තිබුණොත් හම්බුනේ ඉක්මනට අපිට මේක ඉවර කරගන්න හම්බුනොත් එහෙම අපිට කතා කරලා එහෙම පුළුවන් එහෙම සාහිත්‍ය පුරස කරන්න සාහිත්‍ය පුරස එහෙම කරන්න කරගන්න පුළුවන් නම් සාහිත්‍ය පුරස ආයෙත් තමයි අපි බලමු හම්බුනේ කරන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ මේක කරගෙන ගිහිල්ලා අපිට කරන්න පුළුවන් වෙයි. 40 ගානකට පස්සේ 25ට බහලා තියෙන කට්ටිය ඉතින් වැඩ ඇති දාන බාන අරව මේව එහෙම නැති එනයි මේ ඉතර නම් හිටියා අර කට්ටිය මොකද්ද නම ඉතර නිකන් හිටියා 40ක් ආ ඒක තමයි මේවනේ ඉතින් වැඩනේ ඉතින් ඇත්තටම හම්දුලට විවිධ වැඩ තියෙනවා ඇති ඉතින් කොමාරි මේ එහෙනම් අපි පන්තිය නතර කරමු නේද බෑ සුබ දවසක් සුබ දවසක්.